if the conditions, if the condition is true. मैं क्या बोलता हूँ मैं only if the condition is true के लिए का underline कर रखा हूँ तो बोले अरे क्यों कहता है उन्हें condition ने का true नाम वितराई statement ने का execute ten अरे इतने पास से ये लग point अगली आन ना आ मैं तो सेट कर दागे ने ये लग अगली आन ना if the condition is false if the condition is false if the condition is false comma statements inside the loop if the condition is false statement inside the loop will never executed ठीक है मैं if the condition is false කියන එකයි never executed කියන එකයි loop will never executed කියන එකයි underline කරගත්ත නේද හොඳ अवसाने मेन में कंडीशन ने का फॉल्स है ना ने यहाँ पे मैं तेरे को आते हैं मुकाद मैं कहूँ कंडीशन ने का पाटांगा दी एक समान है एकाई तो आप चेक करना है एक से के एक वाला हरोड़ा आदमी दिखे ला ठीक है इधर मैं कंडीशन ने का फॉल्स वैसे तो हमारी नवा तीन ने रिपीटेशन ने ठीक है मैं कह रही थी ला ये लग स्टेप पे මේ x කියන අගේ 11ට වඩා වැඩි වෙද්දි තමයි අනිවාර්යයෙන්ම මේ රිපිටිෂන් එක නවතින්නේ. ඒ කියන්නේ ඒක තේරුම මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වු නැත්තම් මෙයා රිපිටිෂන් එක මේ මොකද්ද කියන්නේ ඉන්ෆිනිට් ලූප් එකකට යනවා. හරිද? නොනවතින මොකද්ද කියන්නේ? මේ නොනවතින රැල්ලද මොකද්ද කියන්නේ? අන්න ඒ වගේ මේ යනවා නොනවති ඉදිරියට. මේ හරි ඒකල් නියෝ ලියන්න the condition becomes false condition become false at the end of the repetition meka hari wedaka karana hodi condition ekak false wenna ona repetition ekak iwara weddi yani repetition iwara wenne condition ekak false ela while do loop ekak antim point ekak liyanna api era q ekak meka nonawathi yanne ai kiyana ekak hari if the
condition if the condition remain true without becoming false. If the condition remain true without becoming false, while the repetition is executed, it will be n, मैंने वाचन उधर मदद दिया आपने, infinite loop, मैंने मेरे का underlying करेगा ना, note देखिए, infinite पर नारी वाचन है, infinity क्या नाम थे ना, infinite loop හරි මම දැන් ලියනවා පොඩි පැස්කල් කෝඩ් එකක් හොඳයි බලාගෙන ඉන්න නමක් දුන්නා ඉතින් ඊට පස්සේ වේරියබල් එකක් ඩිෆයින් කරමු අපි මුලින්ම x වලට අගයක් දීලා පටන් ගමු x සමානයි double dot සමානයි 1 හොඳයි අපි අගයක් assign කරන්න හැම වෙලේම මේ double dot සමාන කිරීම හොඳයි x සමානයි 1යි while loop එකක් ලියමු while x මෙන්න මෙහෙම එකක් 11 do මට කියන්න පුළුවන් කාට හරි මොකද්ද මේකේ තේරුම කියලා while x මෙන්න මෙහෙම එකක් 11 මොකද්ද කන්ඩිෂන් එකෙන් කියන්නේ අසමානයි කියලාද? Very good. ඕක තමයි පුතේ අසමානයි කියන එකට ඔපරේටර්. අපි අසමානයි කියලා අපිට පෙන්න ගන්න ඕන නම් මේ මතකද දෙලේ? ඔයාලේ පොතේ තියෙනවා. ඔපරේටර්ස් වල මෙති. ඔපරේටර් ප්‍රොසීඩර්ස් මේ මතකද දෙලේ? සිම්බල් එක මෙති. මේ සමානයි. අසමානයි. less than equal greater than equal හරි මම මතක තියාගන්න මෙන්න මේ සිම්බල් එක හරි ඕක දාන්නේ අසමානයිද කියලා චෙක් කරන්න හරි අසමානයිද කියලා චෙක් කරන්න තමයි ඕක දාන්නේ හරි ඔන්න මතක තියාගන්න ඕන ඔපරේටර් එකක් හරි නමත දෙන්න පුළුවන් එකක් හරි මතක තියාගන්න මේකෙන් කියන්නේ while x අසමානයි 11 හොඳයි කන්ඩිෂන් එක මොකද්ද x 11 නොවන තාක්කල් තමයි මේක කරන්න කියලා කියන්නේ නේ x වල අගය 11 නෙවෙයි නා හොඳයි ඒ තේරුණා නේද දැන් කන්ඩිෂන් එකක් නම් අපි මේ කියන්නේ x වල අගය 11 නෙවෙයි නම් තමයි ඔයා do කරන්න while එක ඇතුලේ තියෙන කතන්දර
එහෙනම් කන්ඩිෂන් එක මේ මේ ෆෝල්ස් වෙන කොයි වෙලාවටද x වලගේ 11 වුණාට පස්සේ තමයි රිපිටිෂන් එක නවතින්නේ හොඳයි while do loop එකේ අපි කන්ඩිෂන් එක අපි කියනවා x අසමානයි 11 හොඳයි x not equal 11 හොඳයි x not equal නම් තමයි ඌ ඇතුලේ තියෙන වැඩේ කරන්නේ හොඳයි එහෙනම් x වලගේ 11 වෙනකම්ම මූ කන්ඩිෂන් එක රන් කරනවා හොඳයි අපි ලියමු ඊට පස්සේ මෙහෙම එකක් අපි ඇතුලේ දානවා begin එක begin එකක් දැම්මා end එකක් දැම්මා දැන් හොඳට මතකද තියාගන්න මෙතන end එකේ semicolon තමයි තියෙන්නේ හොඳේ මේ begin end එකේ හරි අපි ඇතුලේ ලියමු write ln අපි x එක print කරමු x write ln x හොඳේ ඊට පස්සේ අපි x වලගේ වැඩි කරනවා double dot සමානයි x ධන 1 x සමානයි x equal x ධන 1 හොඳේ දැන් මොකද වෙන්නේ අතුලට යද්දි x ලාගේ දැන් 1යි නේ අපේ කන්ඩිෂන් එක මොකද්ද x ලාගේ 11ට සමාන වුණොත් තමයි මුට මේ අතුලේ වැඩි කරන්න පුළුවන් දැන් x ලාගේ 11ද නෑ නේ 1යි නේ එහෙනම් එයාට පුළුවන් අතුලට යන්න අතුලට ගිහිල්ලා යා x එක print කරනවා screen එකේ ඊට පස්සේ මොකද කරන්නේ x ලාගේ 1කින් වැඩි කරනවා හරි අන්න එහෙනම් x ලාගේ 1 වැඩි වෙලා 11 වෙච්ච ගමන් x ලාගේ 3ව තියෙනවා හරි රිප්ටිෂන් එක end වෙනවා හරි අපි මෙහෙන් write ln දෙයක් විතර දාමු දැන් run කරලා බලමු run की पारक दो है में बोल बोलेगा मुझे नहीं इधर लेना दह बार मैं तुम एकाई देखाई तुनाई हतराई पहाई हाई हताई हताई नमे दह है मेरे को तो दे मैंने यार दह बार ठंड में ला दिए ना राइट कर लेने का रहा हूँ मैं आइए करना तो दे एक का तो खत्म दे रहे तो बट एक कंडीशन ने कर දැකත් x වල age දැන් මේ x වල age නේ මෙතන අපි right right ln කරන්නේ x වල age නේ නේ පැහැදිලි නේ x වල age මුලින්ම 1යි x වල age ඊට පස්සේ එකක් එකතු කරා 2 වුණා 3 වුණා 4 වුණා 5 වුණා 9 x වල age 10 වුණා හරි x වල age 10ත් දැන් මෙතන x වල age 10 වෙද්දි ඉත right වුණා screen එකේ print වුණා මේක run වුණා 10 දන 1 වුණා 11 වුණා ඊළඟ රවුම යනවා මෙයා මෙතෙන්ට යනවා 11 11 වෙච්ච ගමන් එතනින් රිපිටිෂන් එක බ්‍රේක් වෙනවා හොඳේ දැක්කා නේද හොඳේ හරි දැන් පුතාලා මේක ලියාගන්න ඊළඟ එක්සැම්පල් එකදී එක්සැම්පල් 4 කියලා දාලා මේක ලියාගන්න ඉස්සරහෙන් මෙන්න මේ ප්‍රිවියු අවුට්පුට් එකත් අඳගන්න ඕන හොඳේ අපි ගෲප් එකකට දානවා
අනු තුනටකටත් දැම්මා ඩග්ගා ලියා ගන්න බදිනු दहाई वसरे रमेक में Adobe CS6 collection का दाला देना ड्राइव कर दो GB दिए ना दहाई टा दूर देख गए पैर पहाड़ करती है ये क्या था अन्य का डेटा GB दहाई टा नाइट डेटा तो यामुने निचर මේ මං මේ 9 වසරේ පටන් ගන්න අපිට අලුත් පන්තියක් මේ 9 වසරේ සිංහල මීඩියම් හරි ඒක මම මේ නිකන් මේ ෆ්‍රී කරන්නේ මේ කවුර නංගිල මල්ල ඉන්නවා නම් කියන්න මං විස්තර වන්නම් ගෲප් එකේ හරි මං ගෲප් එකක් හදලා තියෙන්නේ ඒකට මේ ඉන්නවා නම් කියන්න මං ඇඩ් කරන්න හරි ලියලා नमे अवसर आईसीटी सिंगल मीडियम डेबूदे प्रश्न क्रिया प्रश्न क्रिया प्रश्न केवल नेट में अरे मैं प्रश्न लिया राइट डाउन पास्कल कोर राइट डाउन पास्कल कोर टू प्रिंट to print hello world write down Pascal code to print hello world six times Only using while do loop.
මුලින්ම කොලයක ලියන්න. අට කොලයක ලියවන හැටි මුලින්ම. Write down Haskell code to print hello world 6 times only using while do loop. While do loop එක පාවිච්චි කරලා screen එකේ hello world කියලා 6 පාරක් print කරගන්න ඕන අපිට. හරි. Code එක ලියන්න බලන්න. ලියන්න මට ලියලා පෙන්නන්න ඕනේ ඒක. Lazarus එක ලියුවොත් කමන්නේ නැවනේ. කෝඩ් මැෂින් එක තියෙනවනම් නැත්තම් අතින් හරිය ලියන්න කොලේක. වැඩි කට්ටි කොලේක ලියන්න. අපි ඊට පස්සේ example එක පොතට ගමු. अदार अणीतर जयपुते फोन ग्रुप फोटो හරි මෙන්න මම උත්තරේ දැම්මා ස්ක්‍රීන් එකට බලන්න දැන් ඔබ එච්චර අමාරු වැඩක් නෙවෙයි හරි ලේසි වැඩ දැන් ඕකේ පුතේ පොඩි රටාවක් තියෙනවා හරි දැන් ඕකේ පොඩි රටාවක් තියෙනවා හරි මේ රටාව හොඳට අල්ලගන්න හරි දැන් කට්ටිය බලන් දෙන්නේ හරි දැන් මේ
සාමාන්‍යයෙන් මේ අපි ඒ කියන්නේ x වලගේ එකෙන් නම් පටන් ගන්න. x වලගේ එකෙන් නම් පටන් ගන්න. එක එක නම් වැඩි වෙන්නේ එකෙන් පටන්ගෙන එක එක නම් වැඩි වෙන්නේ හරි එකෙන් පටන්ගෙන එක එක නම් වැඩි වෙන්නේ උතන මෙතන කන්ඩිෂන් එක ප්‍රවාහ කර අගයක් එනවනේ හත හරි මෙතන මේ මේ කන්ඩිෂන් එක ඒ කියන්නේ less than විතරක් නම් චෙක් කරන්නේ හරි එකෙන් පටන්ගෙන එක එක වැඩි වෙලා less than විතරක් නම් චෙක් කරන්නේ ඒ කියන්නේ less than equal නැතුව less than විතරක් නම් චෙක් කරන්නේ මේ මෙතන තියෙන අගයට වඩා එකක් අඩුවෙන් තමයි print වෙන්නේ හරි දැන් මම මෙතන 11 දැම්මොත් හරි මෙතන 11 දැම්මොත් 10 පාරක් print වෙනවා හරි මේ 10 පාරක් print වෙලා තියෙනවා හරි එතකොට ඔය ඒ රටා පොඩ්ඩක් මතක තියාගන්න එකෙන් පටන්ගෙන එක එක නම් වැඩි වෙන්නේ හරි මේ less than විතරක් නම් check කරන්නේ මෙතන තියෙන අගේට වඩා එකක් අඩුවෙන් තමයි print වෙන්නේ හරි එකක් අඩුවෙන් තමයි print වෙන්නේ හරිද ඒක හොඳට මතක තියාගන්න හරි මේ ඔක දැන් ලියා ගන්න ඕනේ එතකොට දැන් මෙතන මේ less than equal නම් තියෙන්නේ එහෙනම් අතන තියෙන ගානම තමයි print වෙන්නේ less than equal නම් තියෙන්නේ අතන තියෙන ගානමයි print වෙන්නේ ඒ කියන්නේ 11 සතාව print වෙනවා less than equal ආපු ගමන් එකක් වැඩියෙන් print වෙනවා හරි දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන 7 මෙහෙම 7 දැම්මොත් 6 වතාවක් print වෙන්නේ ඉතින් දැන් ඕක මේ මේ දැන් මේක එක විදියක් විතරයි මේ 6 වතාවක් ලියා ගන්න ඕනේ තව විදි තියෙනවා වන්තර හරි ඕනනම් අර කලින් අන්තිම රුත් ලියාපු එක්සැම්පල් එක අසමානයි කියලා දාලා x අසමානයි 6 කියලා දාලා x වලගේ එකේ ඉඳන් වැඩි ගන්න 6 වෙනකම් හරි එහෙමත් පුළුවන් ඔතන සර් හෙලෝ කියන එකට අර ඩබල් කෝටේෂන් දාන්නයිද බෑ සිංගල් කෝටේෂන් මගේ ඩබල් කෝටේෂන් රන් වෙන්නේ නැහැ පුතේ अरे ओके ठीक है ना राइट टेल लेने के पुत्ते तीनों ने सिंटैक्स का नीतियाँ ठीक है नीतियाँ तमाई सिंगल कोटेशन का तुले तमाई आपी मौखरी टेक्स्ट मैसेज चल रहा है तो अपने एक्सेल का बिंदु दा अलग अन्य बैठे पुलो हम पुलो इतनी एक्सेल का बिंदु दे मत मेरे ना किया दान नोने ना आये ने अन्य के तमाई මෙතන x වල බිඳුව දැම්මොත් මෙතන 6 කරන්න ඕනේ. x වලගේ ඍණ 1 දැම්මොත් x වලගේ දා ඍණ 1 5. එහෙම වුණොත් 5 කරන්න බලමු රන් කරමු. මේක මාස් කරලා මේ ඉන්න ගාන. ඒත් වැඩි වැඩ. මේ ඔන්න 6 වතාවක් දුවනවා. 6. ඉතින් ඒක තමයි අනේ කියන්නේ मल्टीपल चॉइसेस तीन आगे ओनो दीगर पुला मैं मिलते हैं आपे रिक्वायरमेंट हाई पार आप लिया करने ना मैं मेरे वाइल्ड लोग की ओनो दीगर पुलों बावजूद के ला मैं वैरी कर गया ना वो ना मेहमत पुलो नहीं तो मुझे आपे एक्सल आगे एकाज समझे ये तो पास से आपे एक्सल आगे चेक करना वा काई सुनाई हायाई नामयाई එකයි 3යි 5යි 7යි 9යි 11යි x ලාගේ 12 මෙතන දානවා හරි මෙතන වැඩි කරනවා x දන 2 හරි ඒත් කීපාරද දරන ඔබ බලන්න run run වැඩි වුණානේ 1යි 2යි 3යි 4යි ඒ කියන්නේ මෙතන 11 වෙනවා බලන්න 11 ගන්න ඉතින් අපි අන්න 6 නේ ඔන්න එහෙමත් පුළුවන් මොකද ආ මෙතන මේ ඍණ එකනේ තියෙන කැඩි ඒක තමයි ඉස්සෙල්ලා එක වෙන්න ඕනේ එක වෙලා 12
තේරෙනවද කියන්නේ එහෙම කම්බිනේෂන් ඕන විදිහට පුළුවන් ඉතින් ඔය ඒ කියන රික්වයර්මන්ට් එකට යන්න. අයවතාව ක්ලියර් කරන්න අපට ඕන නේ. ඉතින් ඔය ඕන එක්සැම්පල් එකක් හරි හොඳයි. මොකක් හරි එක්සැම්පල් එකක් ලියා ගන්න. අපි ගෲප් එකකට දාන්න. හරි හරනේ කියාගත්තද අපි යමු ඊළඟ පාට් එකට හරි දැන් පුතේ ලියන්න මාතෘකාව දැන් ලියන්න මාතෘකාව ඊළඟ මාතෘකාව හරි මාතෘකාව ලියන්න repeat until software repeat until structure මාතෘකාව ලියලා හරි මේක කරුණු ටික අපි මුලින්ම ලියමු දැන් එක්සැම්පල් ලියමු එක්සැම්පල් එකක් අපි ලියලා මේ බලන්න එතකොට රිපීට් until කියලා කියන්නේත් රිපීට් until කියලා කියන්නේ අපි රිපීට් වෙන ගාන අපි හරියටම දන්නේ නැහැ හරි ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා ඉවරනකම් අපි දන්නේ නැහැ මේක කීපාරක් රිපීට් වේද කියලා හරි රිපිටේෂන් වාර ගාන අපි හරියටම දන්නේ නැහැ හැබැයි රිපීට් until හරි මේක වෙනකන් මේ වැඩේ කරා හරි ටැංකියට වතුර පිරෙනකන් කරාම ඇරලා තියන හරි මේ වැඩේ වෙනතුරු මේක කරන්න කියලා කියන්නේ හරි දැන් මේ රිපීට් until එකේ පුතේ විශේෂත්වය තමයි කන්ඩිෂන් එක චෙක් කරන්නේ අන්තිමට while do loop එකේ කන්ඩිෂන් එක චෙක් කරේ එතුල්ට යන කලින් හැබැයි රිපීට් until එකේ උඩ ක්ලබ් එක ඇතුළට එකපාරක් යන්න පුළුවන් පොඩි එකක් වුණා හරි ඇතුළේ තමයි ID එක චෙක් කරන්නේ අන්න ඒ වගේ හරි එතකොට මම ලියන්නම් example code එක කලින් වගේමයි අපි variable එක define කරගමු වා x කියලා
integer එක. හරිද? integer හරිද? හරි. ඊට පස්සේ මම ලියනවා මම දැන් x වලට අගයක් දෙන්න ඕනනේ. මම x වලට අගයක් දෙන්න ඕන. මම කියන x වල අගය මම define කරනවා double dot සමානයි 1යි කියලා. හරිද? ඊට පස්සේ ඔන්න මම repeat repeat loop එක ලියනවා. හරිද? ඒක ලියන්නේ මෙහෙමයි. හරිද? මම repeat කියලා වචනයක් ලියනවා. හරිද? repeat r e p e a t. හරිද? repeat. දැක්කත් අත කළු පාටන. repeat. හරිද? ඒක ඇවිල්ලා keyword, reserve word එකක් repeat. while වගේ repeat. හරිද? repeat කියලා විතරයි ලියන්නේ. හරිද? එතකොට මේ repeat එකේ until එකේනවා මෙතෙන්ට. හරිද? repeat until. හරිද? repeat until. මේ condition එක අපි දාන්නේ මෙන්න මෙතෙන්ට. හරිද? මේ until එකට පස්සේ තමයි අපි condition එක දාන්නේ. මොකද්ද condition එක? අපි කියමු repeat until x සමානයි 11 වෙනකම්. හරිද? x සමානයි 11 වෙනකම්. ඔයා repeat වෙන්න. හරිද? දැන් x වලගේ 1යි until x සමානයි 11 වෙනකම් repeat වෙන්න කියලා අපි ආයෙත් කියනවා. හරිද? එතකොට ඇතුළේදී මොකද්ද කරන්න ඕන? අපිට පොකර වැඩ දෙයක් කියන්න බලා right ln print කරන්න x එක. හරිද? ඊට පස්සේ x double dot සමානයි x දාන්න 1. x ලාගේ අපි 1කින් වැඩි කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න repeat until. හරිද? එතකොට දැන් මේක කේස් එක තමයි condition එක මෙයා check කරන්න පුතේ මේ අන්තිමට. හරිද? එතකොට මේ මෙතන තියෙන whatever we have here මේ ටික අනිවාර්යයෙන්ම execute වෙනවා. හරිද? මේ ටික අනිවාර්යයෙන්ම execute වෙලා තමයි ඌ අන්තිමට මෙතනින් තමයි check කරන්නේ. until x සමානයි 11 වෙද්දි තමයි x සමානයි 11 වෙච්ච ගමන්ම condition මේ repetition එක නවතිනවා. හරි දැන් while එකේ මොකද උනේ? while එකේ condition එක true වෙලා සත්‍ය වෙලා තිබ්බොත් විතරයි run වෙන්නේ. හරි හැබැයි repeat until එකේ මොකද වෙන්නේ? condition එක මේ false වෙලා තියෙනකන් තමයි දුවන්නේ. හරි කන්ඩිෂන් එක ෆෝල්ස් වෙලා තියෙනකම්ම මූ දුවනවා. හරිද? කන්ඩිෂන් එක ට්‍රූ වෙච්ච ගමන්ම මේක නවතිනවා. හරිද? අර හරියට එක්සෑම් එකක් ෆේල් වෙලා තියෙනකම් ආය try කරන්න ඕන වගේ. හරිද? එක්සෑම් එකක් ෆේල් වෙලා තියෙනකම්ම මම try කරන්න ඕන. හරිද? අන්න ඒ වගේ. දැන් උඹලත් try කරන්න ඒවා තියෙනවන්නේ. එතකොට ඒ වගේ තමයි. වැඩේ ගොඩ දාගන්නකම්ම try කරන්න ඕන. මොකක් හරි වැඩේ ගොඩ ගිය ගම ආයෙ try කරන්න ඕනේ නෑනේ ඒ වගේ හරි වැඩේ ගොඩ යන ගම try කරන්න නේද repeat until එකක් තමයි දාන්න ඕනේ ඒ වගේ හොඳේ එතකොට මේ ඔන්න කතන්දර දැන් ලියුම් බලන්න මේක මේ හරි run කරලා බලමු අපි දාමු read ln එක read ln එකද හොඳේ දැන් මොකද උනේ හොඳේ x වල අගේ 11 වෙච්ච ගමන්ම මූණව දිනවා හොඳේ 10 වෙනකම් print කරනවා හොඳේ x වල අගේ 11 වෙච්ච ගමන්ම නවතිනවා හොඳේ ඒ වෙනස හොඳට තේරුම් ගන්න repeat until එකේ condition එක බොරු වෙලා තියෙනකන් තමයි මූදුවන්නේ හොඳේ condition එක සන්තුෂ්ත වෙලා satisfy වෙලා නැති වෙනකන් තමයි මූදුවන්නේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙච්ච ගමන්ම until මෙන්න මේ වැඩේ හරි මේක හරි ගිය ගමන්ම මේ ඌ වැඩේ කොට දාන්න හරි මේක ලියා ගන්න පොඩි ලියාගෙන ආ පන්දිය පන්දිය ඔය ළමයි ඉන්න මේ දෝ ළමයි ඉන්න
හරි හරි මේ ඔක තියලා පුතේ මේ ලියාගන්න පුතේ ඔක එක්සැම්පල් මෙරි ලියාගන්න හරි ලියාගත්තද අල්ල බුදුර අංකල් ආවා ලියාගත්ත නේද පුතේ
රිපීට් අන්ටිල් එක හරි මේකේ ප්‍රිව්යු එකක් ලියා කරලා තියෙනේද එකේ ඉඳන් 10 වෙනකන් ලියා ගන්න 10 times repeated කියලා ඉස්සරහ ලියා ගන්න 10 times repeated 10 times repeated කියලා ඉස්සරහ ලියා ගන්න हरी दें तो मम मेतन मेहमु कर मेहमु कर मम एक्स एक्स ग्रेटर दैन एकुला ग्रेटर दैन लेस दैन एकुला गिला मम एक्स ग्रेटर दैन एकुला गिला किएन उटपुटे हरी मलसी बलाकोटेटी मुखद कथा कंडीशन कंडीशन ट्रू until condition true until x x मेतन අන්න ඒ අගය 11 වෙනකන් තමයි මූ මේක දුවන්නේ 11 වෙච්ච ගමන්ම මෙයා මේක නවතිනවා හරි until until x සමානයි 11 තේරුණාද x x වලගේ 11 වෙනකන් තමයි මූ මේක දුවන්නේ හරි ඉතින් දැන් ඒ කියන්නේ repeat until එක වැඩ කරන්නේ එහෙම ඒ කියන්නේ ඒ අගය ආපු ගමන්ම නවතිනවා හරි मुलिमे मुलिम एक्सल आगे एक प्रोग्राम प्रोग्राम ऊट दिव्यास प्रोग्राम दिव्यास ऊट अनागत ऊम कद ऊमे लाइन बै लाइन तब पल्ले रन कर रन कर कंप्यूटर वेड कर इंस्ट्रक्शन वाले वेड कर එතකොට හරි මූ දැන් පළවෙනි ලයින් එක දකිනවා x වල අගය දැන් 1යි ඌ දැන් අගයක් වුණා දාගන්න x වල 1යි හරි ඊළඟට මේ පැන්න මෙතෙන්ට පැන්න පස්සේ ඌට හම්බ වෙනවා රිපීට් එකක් එතකොට මූ දන්නවා මේ රිපීට් එක ආව කියන්නේ ඊට පස්සේ මෙහෙ මොන හරි ලයින් ටිකක් ගිහිල්ලා කමාන්ඩ් ටිකක් ඇවිල්ලා අන්තිමට until එකක් තියෙන්න ඕන until එකක් තිබිලා ඊට පස්සේ ඔන්න කන්ඩිෂන් එකක් තියෙනවා හරි එතකොට දැන් මූ මොකද කරන්නේ රිපීට් එක දැක්කම අවුලක් නැහැ මුලින්ම චෙක් කරන්නේ කන්ඩිෂන් මොකුත් ඌ ඇතුළට යනවා හරි ඇතුළේ මොකද්ද ඌට හම්බ වෙන පළවෙනි කමාන්ඩ් එක රයිට් ln x කියලා කමාන්ඩ් එකක් හම්බ වෙනවා ආ දැන් මූ x ලාගේ දන්නවනේ 1යි ඌ මොකද කරන්නේ ස්ක්‍රීන් එකේ 1 කියලා ලියනවා හරි ඌ ඊට පස්සේ බලන ඊළඟ ලයින් එක දැන් මොකක්ද තියෙන්නේ x ලාගේ එකක් වැඩි කරපන් කියලා අපි ඌට කියලා දෙන්නේ හරි එයා දැන් මොකද කරන්නේ x ලාගේ
දැන් එක print කරලා තියෙන්නේ. එයා x ලාගේ දැන් එක දාන එක කරා. හොඳේ. x ලාගේ x දාන එක කරා. හොඳේ. x ලාගේ x දාන එක කරා. එතනින් බස්. දැන් මොකද උනේ x ලාගේ ඔන්න දැන් දැන් මෙතන මේ line එක පැන්න ගමන්ම x ලාගේ දෙක වෙලා තියෙන. හොඳේ. මේ ලයින් එක පැන්න ගමන්ම x ලාගේ දෙක වෙලා තියෙන. හොඳේ. දැන් මෙතෙන්ට එනවා. දැන් මෙතෙන්ට ආව පස්සේ දැන් x ලාගේ කීයද? දෙකයිනේ. නේ? දැන් x ලාගේ දෙක. හොඳේ. එතකොට දෙක 10ට සමානයිද? නෑ නේ. එතකොට කන්ඩිෂන් එක තෘප්ත වෙලා නැහැ. කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙලා නැහැ. එතකොට රිපීට් අන්ටිල් එකේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වෙනකන් තමයි දුවන්නේ. හොඳේ. මූ ආ යනවා උඩහට. හොඳේ. උඩහට ගිහිල්ලා x ලාගේ රයිට් එල්ලෙන් කරනවා. දැන් x ලාගේ දැන් උඩ කී තියෙන්නේ දෙක. හොඳේ. ඊට පස්සේ ඊළඟ ලයින් එකෙන් x දාන එකක් දෙනවා. හොඳේ. දැන් x ලාගේ 3 වුණා. හොඳේ. දැන් මෙතෙන්ද වෙලා බලනවා. 3 සමානයි 10ද? නෑ. අන් තාම කන්ඩිෂන් එක ප්‍රූව් වුණේ නෑ. එහෙනම් මොකද කරන්නේ? ඌ ආයෙන උඩට මෙතෙන්ට. හොඳේ. ආයෙ ලියනවා. මෙතන දැන් x ලාගේ 3නේ තියෙන්නේ. මෙතන එකක් එකතු වෙනවා. 3යි. හොඳේ. ඔන්න ඔය රවුම ඔහොම්ම යනවා. හොඳේ. ඔය රවුම ඔහොම්ම ගිහිල්ලා එක මොහොතක් එනව නේද? x දාන එක එකතු වෙලා මේ මෙතනින් x සමානයි x දාන එක වෙලා හොඳේ. x සමාන x දාන එක වෙලා හොඳේ. x ලාගේ 9 වෙනවා. හොඳේ. දැන් ඔන්න හිතන්න මෙතන x ලාගේ 8 තිබුණේ 8 දාන එක 9 වුණා. හොඳේ. හොඳේ. ඒක මෙතන උඩින් 8 ලී වෙලා තියෙනවා නේද? හොඳේ. x ලාගේ දැන් 8 තියෙන කිනු 8 වුණ රයිට් කරා රයිට් එල්ලෙන් 8 වුණා ඊට පස්සේ මොකද කරන්නේ ඊළඟ ලයින් එකේ x දාන එක වෙනවා හොඳේ දැන් ඔන්න x ලාගේ මේ ලයින් එක පැන්න ගාම 9 වෙනවා හොඳේ ඒකෝ මෙතනින් චෙක් කරා 9 සමානයි 10ද කියලා ආ තාම සමාන නැහැ නේ තාම සමාන නැහැ නේ ඊට පස්සේ මොකද කරන්නේ මූ ආයෙ මෙතෙන් දැන් x ලාගේ 9 තියෙන හොඳේ මෙතෙන්ට යනවා රයිට් එල්ලෙන් x තියනවා එහෙනම් ස්ක්‍රීන් එකේ මෙයා නමේ ලියනවා හොඳේ ස්ක්‍රීන් එක මෙයා නමේ ලියනවා හොඳේ නමේ ලියලා මොකද කරන්නේ x දාන එක කරනවා x දාන එක කරනවා හොඳේ එතකොට දැන් x ලාගේ කීයද ඔන්න දැන් x ලාගේ දැන් x ලාගේ 10යි හොඳේ දැන් මෙතන නමේ ලියලා ඊළඟ ලයින් එක පැන්න ගමන්ම x ලාගේ එකකින් වැඩි වෙනවා දැන් 10 වෙනවා හොඳේ එතකොට ඔන්න පුතේ දැන් මේක 10 සමානයි 10යි දැන් x ලාගේ 10 වෙලා තියෙන්නේ දැන් 10යි 10යි අන්න දැන් මෙතනින් එහාට කන්ඩිෂන් එක සත්‍ය වුණා මේක 10 x ලාගේ 10 වෙලා තියෙන්නේ මෙතනින් එහාට මූ උඩහට යන්නේ හොඳේ මෙතනින් එහාට උඩහට යන්න අවශ්‍යතාව වෙන්නේ ඇයි කන්ඩිෂන් එක සත්‍ය වෙලා තියෙන්නේ හොඳේ ආ එහෙනම් මෙහෙම තිබ්බොත් එකේ ඉඳන් 9 වෙනකන් තමයි ලියෙවෙන්නේ හොඳේ මෙහෙම තිබුණොත් එතකොට කලින් තිබ්බ 11නේ එහෙම තිබ්බොත් තමයි මේක 10 වෙනකන් දුවන තේරුණාද හොඳේ මල්සි තේරුණාද ඒක සේ එතකොට x + 1 right l n x වලට උඩින් තිබ්බ මොකද්ද හා හොඳ ප්‍රශ්නය හරි දැන් බලමු මොකද වෙන්නේ කියලා හරි x x සමානයි x දාන එක මන් දාන උඩහට හරි හරි මන් දැන් මේක දැන්ට තිබ්බ අවුට්පුට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මෙන්න දැන් අවුට්පුට් එක මෙන්න කලින් අවුට්පුට් එක දැක්කද වෙනස හොඳේ මේ දැන් 11 වෙනකන් රන් වෙනවා එහෙම වුණාම
11 වෙනකම් රන් වෙනවා 11ත් ලිය වෙනවා නේ එතකොට ඒක දැන් 11 වෙනකම් ලිය වුණාට තව වෙන වෙන දෙයක් ඔයාලට පේනවා දැන් මේක කීපාරක් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරිද දහවතාවක් රිපිටේෂන් එක රන් වෙනවා හරිද මෙතන කීයද බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හරිද ඒත් දහවතාවක් රන් වෙනවා හරිද ඒත් දහවතාවක් රන් වෙනවා හරි හැබැයි පටන් ගන්න කීයද මේ අගේ පටන් ගත්ත කීයද දෙකෙන් පේනවා අගේ පටන් ගන්න දෙකෙන් පුතේ දැන් මෙතන අගේ පටන් ගන්න එහා පැත්තේ එකෙන්නේ එකේ ඉඳන් 10 වෙනකම් ගත්තම මෙතන ලියවෙන්නේ හරි දැන් මෙතන අගේ පටන් ගන්න දෙකෙන් පටන් ගෙන 11 වෙනකම් යනවා හරි හැබැයි රිපිටේෂන් ගන්න වෙනස් වුණාද ඇදෙනවා දෙනවා රිපිටේෂන් ගන්න වෙනස් වුණාද නෑ නේද නෑ රිපිටේෂන් ගන්න වෙනස් වුණේ නෑ ඒක හරිම වැදගත් හොඳයි මගේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා හරි දැන් දැන් ඔයාලා මෙතන රයිට් එල්ලෙන් කරන්න x ඇතු වෙනවා කරි මේ වෙන දෙයක් කියලා හොඳයි හයි හෙලෝ කියලා එතකොට නම්බර් කතාව කොහොමත්ම නැහැනේ නේ මේ බල එතකොට කෙලින්ම රිපිටේෂන් ගන්න තමයි බලන්නේ අපි හොඳයි මේකේ වැදගත් පුතේ කී පාරක් රිපිටේෂන් වෙනවද කියන එක හොඳයි මේ බලන්නේ එතකොට මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හොඳයි රිපිටේෂන් ගන්න 10 පාරක් යනවා හොඳයි දැන් ඒ කියන්නේ පුතේ දැන් මෙහෙමයි දැන් මේ මේ දැන් මෙතන හොඳයි මේක හොඳට තේරුම් ගන්න හොඳයි දැන් මේ ඇතුලේ x සමානයි x දාන එක කියන එක කොතන දැම්මත් ඒ කියන්නේ දැන් මේ රිපීටේෂන් දැන් මේ රිපීට් until එක ඇතුලේ කොහෙ දැම්මත් අවුලක් නැහැ හොඳයි මේ මේ මෙන්න මේ ඒරියා එකේ කොහෙ දැම්මත් අවුලක් නැහැ ඒක බලපාන්න නැහැ රිපීට් වෙන වාර ගන්න හොඳයි ඒක බලපාන්නේ මේ ඇතුලේ මම ඔකට අපි අවුට්පුට් එකක් ගන්නවා නම් ඒ කියන්නේ ඒ යගේ අපි print කර ගන්නවා නම් ඒකට බලපානවා ඒ කියන්නේ print කර අපි දැන් ඇත්තටම x එක print කරනවා නම් එහෙනම් බලපානවා හැබැයි මේ ඇතුලේ මේක මෙතන දාන්නේ යටද දාන්නේ අන්න ඒකට ඒක බලපාන්නේ හරි ඒකට මේ repeat වෙන වාර ගානට මේ මේක තියෙන දැන බලපාන්නේ හරි හැබැයි ඒක මේ මේ ලියාගත්තන හොඳයි කියලා මට හිතෙනවා. ඒක හොඳ මේ. මෙන්න මේකත් ලියාගන්න මම මේකත් දාන ගෲප් එකට. අලින් එක ලියාගත්ත නේද ඔයගොල්ලෝ? මෙන්න මේ එක්සැම්පල් එකත් ලියාගන්න අපු අර වගේ. මේකත් ඔයගොල්ලෝ ලියාගන්න n times repeated කියලා. N times repeated. N times repeated. මංගුණ එකක් දාන්න group එකට. මම කලින් group එක දාලා නැහැ නේ. ඔව් මේකත් පුතේ ලියාගන්න එකත් එක්ක.
දැන් අපි පොඩි කරුණටයක් කියාගමු මේ repeat until let ගැන හොඳ ජයි ඔන්ලයින් නෑනේ දෙගිහිල්ල නෑ ජයි දෙනවා අයිතද ජයිත් නැත්තේ ජයි ඔන්ලයින් හිටියා නේද මොකක්ද ප්‍රශ්නේ අද කොහෙද ගමනක් යන්න තියෙන කතාවක් කිව්වද සර් මේ ජය මේ පොඩ්ඩක් කට්ටිය උනන්දු වෙන්න ඕන හොඳේ මේ දැන් අන්තිම දවස් ටිකේ හොඳේ දැන් පෙබරවාරි එක්සෑම් තියෙනවනේ මේ හැමෝටම දැන් මේ මාස 4 5 ෆුල් ගේමේ ඉන්න හොඳේ ඉසි ගන්න එපා लिया හරි ලියන්න පළවෙනි කරුණ දෙදින තෝටි ගන්න conditions condition condition is not not checked at the beginning of loop condition is not checked at the beginning of loop करंट रिकॉर्ड का दूर सर कंडीशन इज नॉट चेक एट द बिगिनिंग कंडीशन इज नॉट चेक एट द बिगिनिंग रिपीट अंटिल के कंडीशन मुड़ी चेक कर रहा है එකම ලියන්න so loop will run at least one time so loop will run at least one time whatever the condition condition එක මොකක් වුණත් අඩුම තරමෙන් එකම පාරක් හරි repeat until එක දුවනවා හරිද condition එක මොකක් වුණත් එක පාරක් හරි අනිවාර්යයෙන්ම දුවනවා හරිද ඊට පස්සේ ලියන්න condition
condition is CHECKE. Condition is checked. Condition is checked. After the statements, commands. Condition is checked. After the statements, commands are executed once. The word passes the mind. Condition to check current. क्लब देखे कतांदर गेटी चक्कर पारूलिया चक्कर पास्ते लूप रन लूप दिग्गम रन कंडीशन फोल्स कंडीशन फोल्स लूप रन कंडीशन ट्रू क्लियर लूप स्टार्टेड ओनली If the condition is false. Loop is started only if the condition is false. The condition is false kene underline karaganna. Loop is started ekata underline karaganna. Loop is started only if the condition is false. Condition එකම false වෙලා තියෙන කම්ම loop එක දුවනවා. Condition එක exam එක pass වෙන කම්ම x මේ 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 විභාගෙට වහන් දෙන්නවා. හරි. आय आय करान नो ने वागे ये तो कोटे इलेक्ट्रिक लिया ने loop stops when the condition loop stops when condition become true. Okay. Condition එක true වෙද්දි condition එක true වුණාම තමයි loop එක නවතින්නේ. Exam එක pass වුණාට පස්සේ ආය condition එක දුවන්නේ නැහැ. මේ මේ loop එක දුවන්නේ නැහැ. ආය ආය repeat කරන්න ඕනේ නැහැ. අපි ආය repeat කරන්නේ exam එක pass වෙනකම්. अंतिम कंडीशन का देन ट्रू नेता कंडीशन का ट्रू नेता मगर दें केले उम्मा अरे इनफाइनाइट लूप है क्या ना वाइल्ड लूप की वाके दामा तो वाइल्ड लूप की उन्हें कंडीशन का ट्रू वेला तिपत ने दिख रहा मधुवन तो मेके ट्रू नेता तो मैं दिख रहा मधुवन अरे क्या नहीं पैदा नहीं ना इफ द कंडीशन does not become
if the condition does not become true, if the condition does not become true, while the loop is executed, while the loop is executed, while the loop is executed, loop will be an infinite loop. Make it condition does not become true කියන එකයි infinite loop කියන එකයි underline කරගන්න. If the condition does not become true while loop is executed, loop will be an infinite loop. එතකොට ඔයක් කතා කරේ repeat until ගැන කතා කරේ. හරි අපි දැන් බලමු තව example එකක් ලියා. मट ओन नमेगे मेक दून दहा दून दहा दूर नम मेहम මම දානවා මෙතන කන්ඩිෂන් එක until x සමානයි බිඳුව කියලා. හරි? until x සමාන බිඳුව කියලා දානවා. දැන් මොකක් වෙයිද? හරි? x ලාගේ 1යි. හරි? ඇතුළට යනවා. x එක 1 print කරනවා. ඊට පස්සේ එකට එකක් එකතු කරනවා. දැන් කන්ඩිෂන් එක චෙක් කරනවා. දැන් කීයද x ලාගේ 2යිනේ. බින්දුවට සමානද නැහැ ආ යනවානේ ඇතුළට යනවා දෙක print කරනවා දෙකර එකක් එකතු කරනවා තුන වෙනවා x බින්දුව වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද එහෙමද මං අහන්නේ ඉවර වෙන්නේ නැහැ ඈ ඈ මොකද්ද ඉවර වෙන්නේ නැහැ නේ හරි මොකද්ද මල්ෂ කියන්නේ मुट कंडीशन ट्रू कर विभाग पास कर बिंदु ने चेक कर इनफाइनाइट लूप ओए लिया एग्जांपल इनफाइनाइट लूप एग्जांपल तूने तो वाइल डू एक्कट पुते पटांग गन्न ना कंडीशन ने क्या पारा करी प्रूव है ना अभी तो वाइल डू दे मेहमान है मतलब
දැන් while do එකේදී කරන්නේ මොකද්ද while do එකේදී while condition එක check කරා ඒ කියන්නේ condition එක එකපාරක් හරි true වෙන්න ඕන නැතුල්ට යන්න ඒ කියන්නේ නැතුල්ට යන්න හරි එතකොට condition එක false වෙද්දී තමයි while එකේ නවතින්නේ condition එක false නොවී දිගටම run වෙනවා නම් තමයි while do එකේ මේ වගේ infinite loop එකක් එන්නේ දැන් මේකදී වෙන්නේ कंडीशन ने का दिगरन फॉल्स वेला होती है ना ट्रू एन ने मने एक्स वाला टेब बिंदु एन ने मने अभी तो मैं एक्स वाला बिंदु ने दी लाती है एक्स वाला की बिंदु एन ने मने अन्य हम का तो अंदर आती है देख माम यह मैं देखना कि मामा राइट टेल लेन करना हो एक्स वैदिकीरी में एक्स मामा राइट टेल लेन करना एक्स वैदिकीरी में एक्स देरान कल बल नंबर वैल्यू निकल एक ने रन कराने एक वैल्यू गिरी में का देख वैल्यू गिरी में देखा तूने वैल्यू गिरी हूँ तूने हिम्मत देंगे ने बार गिरे ने ऊपर दन नहीं मचे ने क्या बोले अत्तला हीरोवेला है मने हिम्मत बोले अरे अपने दावते कड़ी करूँ बाला අපි වැඩි කරමු x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x හරි දැන් නක් උපරයි වගේ බලමු එහෙනම් මේ මොනවද යන්නේ කියලා මම හිතනවා සයන්ටිෆික් විදිහටද කොහොමද යන්නේ देखो वैरी किरीम देखो वैरी किरीम देखो वैरी किरीम देखो देवरा तंग तेरा ना ना जहाँ से तुम भारत ना है ना तो इस पे देखा मैं ये तो ना नहीं इनफाइनाइट लूप का वो को ले आएगा कुछ ठीक ले आएगा ना इनफाइनाइट लूप एग्जांपल के लग ले आएगा तो ना हरी उदय अंतिम एग्जामान है बिंदु ඔව් මාචි මොකක්ද අහන්නේ while do එකට ඔය කන්ඩිෂන් එක ආවොත් output එකක්වත් නැහැ නේද දැන් මේක අපි while do එකට දානවා කියන්නේ එහෙනම් while x සමානයි බිඳුවල අපි පටන් ගන්න නේ එහෙනම් ඔව් එකක්වත් නැහැ ඇතුළට යන්නේ නැහැ අපි එහෙනම් ලියන්න ඕනේ මෙහෙමනේ අපි එහෙනම් ලියන්නේ මෙහෙමයි while x සමානයි බිඳුවල චෙක් කරන්න while do x සමාන බිඳුව do ඇතුළට ටික right ln x ඊට පස්සේ x double dot සමානයි ධන 1 මේකනේ කරන්නේ මෙතන begin end එකක් එනවා ඔව් දැන් මේ මෙහෙම condition එක ආව එකපාරක්වත් run වෙන්නේ නැහැ ඒ අපි උඩින් x ලගේ දීලා තියෙන x ඩබල් ඩොට් සමානයි 1යි නේ නේ දැන් මෙහෙම 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 කෝඩ් එකක් ආව ඔව් ඇයි x ලගේ
බිඳුවයි කන්ඩිෂන් එක චෙක් වෙන්නේම නැහැ නේ ට්‍රූ කොහොමවත් ට්‍රූ නැහැ කොහොමවත් වයස අවුරුදු 18 වට අඩුයි එතුලට ගන්නෙම නැහැ ඒ වගේ තමයි හරි එහෙනම් එතුල බලන්නවත් බෑ උට හරි ඔව් මේ පාඩමේ ලකුණු කීයක් විතර තියෙනවද සර් මේකෙන් තියෙන මුදේ පේපර් එකකින් කොහොමද ලකුණු 100ට 30ක්වත් තියෙනවා ෆස්ට් පේපර් එකේ අඩුම ප්‍රශ්න 6ක් 7ක් 8ක් වගේ එහෙන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නක් තියෙනවා මේ ඔයාලගේ ඒලෝ ඕලෝල් පේපර් එකේ මේ B එකට A එකට යන්න අනිවාර්යයෙන්ම හොඳටම පුළුවන් වෙන්න ඕන පාඩමක් ඒක ලකුණු 30ක් තියෙන එකෙන් මම කියන්නේ පොදුවේ පොදුවේ 100ට 20ක් 30ක් විතර ලකුණු ගන්නවා මේ මේ වාදනේ ලකුණු එනවා පේපර් එක බලන්න පේපර් එක බලන්න ප්‍රෝග්‍රෑමින් වලින් අනිවාර්යෙන් ඒක ප්‍රෝග්‍රෑමින් සූඩ කෝඩ් ඔය වගේ අනිවාර්යෙන්ම කෙටි ප්‍රශ්න පහක් හෝ හයක් ඇහෙනවම තමයි පුතේ හරි සෙකන්ඩ් පේපර් එකෙත් එහෙම එතකොට මේ අනිවාර්ය පාඩමක් වුන දැන් අර 11 වසරේ අර අනිත් පාඩම් කටපාඩම් කළා හරි කොට දාන්න පුළුවන් නේ අර අන්තිම පාඩම් ටික. ගෙන සමාජීය ප්‍රශ්න නම් නැහැ ඒ වගේ තියෙන ඒවා ටික. දැන් මේ පාඩම හොඳට ඔලුවටම ගන්න ඕන පුතේ. ඒ කියන්නේ ඔලුවෙන් හිතන්න මොන පාඩමක්. ඒකයි වැදගත් මේක. ඔගල ලියාගත්තද ලියාගත්තේ නේද? හරි දැන් ඔයාලා පුතේ මෙන්න මේකත් ලියා ගන්න ඕන හරි ලියන්න පුතේ එක්සැම්පල් එකක් ලියන්න මේ ඊළඟ එක්සැම්පල් එකදී මේක ලියන්න ප්‍රශ්නයක් ඉදේ හොඳයි ලියන්න write down write down Pascal write down Pascal code comma the code and flow chart write down Pascal code pseudo code and flow chart for a program which displays word Pascal word Pascal let's say 6 times Pascal කියන කෝඩ් එක Pascal කියන කෝඩ් එක අයවතාවක් ලියන්න ඕන using repeat until structure හරි තේරුණාද
ඇස්කල් කියලා හය වතාවක් ලියන්න ඕන රිපීට් අන්ටිල් එක පාවිච්චි කරලා මේ රිපීට් අන්ටිල් කියන්නේ අන්ඩර්ලයින් කරන්න රිපීට් අන්ටිල් ස්ට්‍රක්චර් ඇස්කල් කියන එක හය වතාවක් ලියන්න ඕන හරිද හරි මම මුලින්ම අපි ලියමු බලන්න ඇස්කල් කියන එක ප්‍රතිය හය වතාවක් ලියා ගන්න හොඳද ඒක ලියවන්න නේද ඊට පස්සේ මම දැන් මේ 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 මේකද කරන්නේ ෆ්ලෝ චාට් එකයි සූඩෝ කෝඩ් එකයි ඇස්කල් කෝඩ් එකයි තුනම අර එක එක දිගට ඇඳ ලියා ගන්න ඕනේ මම අර කලින්ම දුන්නේ ඒ වගේ දැන් ඕක මට අර වයිල් එකේ මට දෙන්නව තුනම මම ඒකත් දැන් දෙන්න ඊට පස්සේ හොඳ මේ එතකොට අපිට පුළුවන් ඇස්කල් කෝඩ් එක හය වතාවක් දැන් රික්වයර්මන්ට් එක තමයි අපි ඇස්කල් කෝඩ් එකෙන් පටන් ගමු ඇස්කල් කෝඩ් එකෙන් පටන් ගමු ඇස්කල් කියන වචනේ හය වතාවක් ලියා ගන්න හොඳද මම මොකද්ද කරන්නේ කලින් වගේම තමයි ඒකම තමයි හොඳේ මම වේරියබල් එකක් දාගන්න මට පුළුවන් කවුන්ට් කියලා දානවා කවුන්ට් හරි කවුන්ට් එක ඉන්ටිජර් ඊට පස්සේ මොකද කරන්නේ මම රිපීට් අන්ටිල් එකක් දාන්න ඕන හරි බිගින් කරනවා මම මුලින්ම කවුන්ට් එකට අපි හිතමු මොකක් හරි පොඩි අගයක් දෙනවා එක එක දෙන්න පුළුවන් නැත්නම් බිංදුව දෙන්න පුළුවන් හොඳේ එක හරි බිංදුව හරි මම දෙන්නා එක කවුන්ට් එක සමානයි එකයි දැන් කවුන්ට් එක එකයි හොඳද හරි දැන් මම දානවා රිපීට් එකක් හොඳ රිපීට් අන්ටිල් එකක් දානවා හොඳ ඒකර මම අපි දැන් ඇසුලේ අපි ලියන්න ඕන මොකද්ද ලේසි රයිට් එල් එන් එකක් දානවා රයිට් එල් එන් ඇතුලේ ලියනවා හැස්කල් කියලා හොඳ හැස්කල් අයවතාවක් ලියා ගන්න ඕන මම එහෙනම් නම්බර් එක එකිනෙක වැඩි කරන්න ඕන නේද එහෙනම් මම ඊට පස්සේ මොකද්ද කරන්නේ count double dot සමානයි count ධන එක හරිද ඔන්න අපේ ඇතුළේ ස්ටේට්මන්ට් එක හරි දැන් until කියලා කන්ඩිෂන් එක දෙන්න ඕන කියන්න බලන්න අයවතාවක් ලියන්න නම් මම කන්ඩිෂන් එක මොකක්ද දෙන්න ඕන count එක less than කියද වෙන්න ඕන මට හයවතාවක් වන් ලියා ගන්න ඕන මේ ඇස්කල් කියන වචනේ හයවතාවක් ලියන්න ඕන count 7 count greater than 7 අංකල බලමු එතන දාමු අපි රයිට් එල් එන් එක හය නේද රීඩ් එල් අපි එකිනෙක දාලා බලමු රීඩ් එල් ඔයාලන් ආන්සර් එක ගන්න රීඩ් එල් දෙනුවන් උත්තරේ හරි දැන් කීවතාවක් ලිය මොනවද 1 2 3 4 5 6 7 අපි අපේ රික්වයර්මන්ට් එක 6 වතාව ලියා ගන්න ඕනේ මෙතන කවුන්ට් එක 6 වෙන්න නේ කවුන්ට් එක 6 වුණොත් තමයි 6 වතාවක් ලිය වෙන්නේ 1 2 3 4 5 6 හරි ඔන්න කෝඩ් එක කවුන්ට් එක මේ 6 වතාවක් ලිය වෙන්නේ ඇයි කියන එක පැහැදිලිද දැන් කන්ඩිෂන් එක ට්‍රූ වෙද්දි තමයි මේ මේක නවතින්නේ හොඳේ දැන් කවුන්ට් එක 1යි හොඳේ කවුන්ට් එක 1යි නේ ඇතුළට එනවා හොඳේ හැස්කල් කියලා ලියනවා ස්ක්‍රීන් එකේ හොඳේ ඊට පස්සේ මොකද වෙන්නේ කවුන්ට් එක 1 ධන 1 වෙනවා නේ මේක ලියලා ඉවර වුණා පස්සේ 1 ධන 1 වුණා හොඳේ දැන් යනවා ඊළඟට මෙතන ගිහලා චෙක් කරනවා කන්ඩිෂන් එක දැන් අගේ 2යි නේ කවුන්ට් එකේ 2 හයර වඩා විශාලද නෑ ආය යන උඩහට හොඳේ ආය පැස්කල් කියලා ලියනවා හොඳේ මූ ආය පැස්කල් කියලා ලියනවා හොඳේ දාගේ දෙකනේ තිබ්බේ 2 ධන 1 වෙනවා පල්ලෙහාට එනවා හොඳේ මෙතනින් චෙක් කරනවා දැන් අගේ 3යි නේ හොඳේ මේකේ අගේ 3 වෙනවා හොඳේ 2 2 3යි 3 විශාලද හයර වඩා නෑ මූ ආය ලියනවා පල්ලෙහාට කියලා හොඳේ ආය තුලට එන පැස්කල් කියලා ආය ස්ක්‍රීන් එකේ ලයි රයිට් වෙනවා හොඳේ දැන් ලියලා ඉවර වෙච්ච ගමන්ම 3 ධන 1 කියලා අගේ එනවා හොඳේ
हतर में ना मतलब आय चेक करना में तो नहीं हैस्कल में हतर तो नहीं आगे नहीं उड़ाहट है ना हैस्कल के लिए आप आओ लिए ना मतलब लिवो का हम हतर दाना एक आवे ना मतलब हतर दाने को ना में तो नहीं चेक करना इधर पास से आगे पहाड़ ही ना हतर दाने के पहाड़ पहाड़ हाइरो ना विशाल तो नहीं आय है ना उड़ाहट मतलब एस्कल के लिए स्क्रीन के लिए नो मतलब जंग आगे पहाई पहाई ने पहाड़ ना एक मतलब पहाड़ ना क्या ना हाया ही नहीं मतलब इधर हाय वेला दी मतलब डे वेला हाय हाय रोड़ा विशाल अत नए ने आय है ना उड़ा हट तब पारा कौन ना एस्कल के लिए नो देंग वो ना हाय दाना एक දැන් 6 දන එක වුණා දැක්කද දැන් කියන්නේ අගේ 7යි අන්න දැන් තමයි 7 විශාලයි 6ට වඩා දැන් කන්ඩිෂන් එක ට්‍රූ වුණා මූ එතන ඉහට යන්නේ නැහැ හරි එහෙමයි ඕක පුතේ 6 වතාවක් ක්ලියර් වෙන්නේ හොඳයි උතන සාරකත් එක්ක සමාන ලකුණක් තිබ්බනම් 7 එන්න ඕනේ මෙතන සමාන කිරීම කවුන්ට් සමානයි 6 තිබ්බනම් ඔව් එහෙම වුණා නම් 6 වෙනුවට 4 දාන්න ඕන නෑ එතකොට හක් පාරකුත් මේ වෙනවනේ ඔව් දැන් මෙහෙම දැන් මෙතන ඔව් දැන් මෙතන පුතේ අපි චෙක් කරන්නේ දැන් චෙක් කරේ මේ ග්‍රේට දැන් දාලානේ දැන් ඔව් දැන් මෙතන සමාන කිරීම දැම්මා නම් එහෙනම් අපිට 7 දාන්න වෙන්නේ එහෙනම් මෙහෙම දාන්න වෙන්නේ 6 පාරක් ලියා ගන්න නේ එක පැහැදිලිද? ඔතන සර් දැන් අර කවුන්ට් එක උඩට දැම්මත් මොකද වෙන්නේ? ඔන්න දැන් 6 පාර ලියුණේ මේ 6 පාර දැක්කද? කවුන්ට් එකේ මේකද? ආ මේක උඩහට දැම්මම මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මෙතෙන්ට දැම්මටද? ඔව් උඩට දැම්මොත් දැන් මෙහෙමද? මෙහෙමද? ඔව්. එයි දරුවෝ එහෙම දැම්මොත් අතෙන්ට බිඳුව දාන්න. එතකොට නෑ 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 මෙහෙම වුණොත් මොකුත් වෙන්නේ නැහැ අරකම තමයි එයි මම කිව්වේ කොල්ලෝ ඉස්සරහ රිපීට් අන්ටිල් එකේදී මේ ඇතුලේ කවුන්ට් සමාන කවුන්ට් දාන එක කියන එක මේ මේ අතර එහෙම ගියාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ රිපීටිෂන් ගන්නට හොඳයි මේක උඩ දැම්ම කිරි වෙනසක් වෙන්නේ නැහැ මේ ඒ තායම තමයි एक वन सक वेन्ने ठीक एक वन सक वेन्ने मैं मैं कहने मू एक वेनस वेन्ने अब यार मैं तो ना आगे आप प्रिंट कर करना है आगे भी तो ना वेनस वेन्ने इधर ना एक्सेल आगे आप दिए ला एक्सेल आगे अभी प्रिंट करना है ये ला नहीं तो पेस्कल की ला भी लिए ना ये आगे वेनस वेन्ने लेकिन वार गना දැන් මේකේ අපි සූඩ කෝඩ් එක ලියනවා දැන් ඕකේ අපි සූඩ කෝඩ් එක ලියන්න ඕන කොහොම සූඩ කෝඩ් එක ලියන්නේ මතක සූඩ කෝඩ් begin හරි අපිට ඊට පස්සේ පුළුවන් කියන්න count සමානයි कैपिटल प्रिंट करना count සමානයි count දන එකයි until count greater than 6 end හරි ඔන්න පුතේ මොකද සූඩ කෝඩ් එක හොඳයි flow chart එක අඳින් බලන්න
flow chart එකම end එකක් තියෙනවා ඒක ගන්න මෙතන. ඔක පේන්න නෑනේ. අර ෆ්ලෝ චාට් එක අලුතක් ගන්න මේ බලන්න මෙනු හරි අපේ දැන් සූඩ කෝඩ් එකම පැත්තකින් තියාගමු දැන් අපි හරන ෆ්ලෝ චාට් එකෙන් පටන් ගන්න ඕනේ මේ අනිත් පැත්තට ගියේ අවුලක් නැහැ නේද හරි මේ බලන්න ෆ්ලෝ චාට් එක ගන්න දෙමු ස්ටාර්ට් කරා දැන් හෙඩ පොඩ්ඩක් යවුල් ගියා ගණන් ගන්න එපා එතන ස්ටාර්ට් ඊට පස්සේ මොකද කරන්නේ අපි එනවා පල්ලෙහාට හරි ෆ්ලෝ චාට් එක අපි කියනවා count සමානයි count සමානයි එකයිනේ මේක process box එකක් ඈ අගයක් අපි value කරන්නේ input කරන්නේ ඊට පස්සේ දැන් පුතේ ඔන්න ඊට පස්සේ අපි යනවා repeat එකට repeat until එක හරි දැන් මේ රිපීට් ඇන්ටිල් එක හොඳට ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ මේ බලන්න දැන් රිපීට් ඇන්ටිල් එකේ අපි මොකද්ද print කරන්න ඕන හොඳයි මොකද්ද print කරන්නේ print pattern එතකොට මේ box එක මොකද්ද input output box එකක් නේද මේ බොක්ස් එක ඉන්පුට් අවුට්පුට් බොක්ස් එක හරි print pattern sorry හරි දැන් එනවා කොල්ලෝ ඇතුළට හරි ඊළඟ ස්ටෙප් එක මොකද්ද count සමාන count දන එක දාන process box එක count සමානයි count දන එක හරි count plus 1 එතන මතකද මේක process box එකක් හොඳේ අර උඩේක වගේම තමයි උඩ count දාන එක කියලා දැන් මේක මේ count සමාන එක දැන් මේ වගේම ගත්තම හොඳේ හරි දැන් මොකද කරන්න ඕන දැන් තමයි condition එක check කරන්න හොඳේ දැන් තමයි පුතේ condition එක check කරන්න වෙන මේ විදිහට හොඳේ දැන් මෙතනින් අපි චෙක් කරනවා is count is count greater than 6 is count greater than 6 මොකද මෙන්න පුතේ මේක කන්ඩිෂන් එකක් තමයි කන්ඩිෂන් කියන්නේ අපි දැන් රිපීට් කරන්නේ මෙන්න මේ ෂේප් එක එන්නේ හරි එතකොට මේක නෝ නම් මොකද වෙන්නේ කවුන්ට් එක 6ට වඩා වැඩි නැත්නම් ෆෝල්ස් වෙලා තියෙන කම්ම මොකද වෙන්නේ රිපිටිෂන් එක ආය 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 වෙනවා මෙතෙන්ට යනවා ආපහු හරි අන්න දැකද රිපීට් අන්ටිල් එක හරි දැන් ෆ්ලෝ චාට් එක දිහා බලපු ගාම අපි මේ රිපීට් අන්ටිල් එකත් පේන කියලා හොයාගන්නත් මේ විදිහට කන්ඩිෂන් එක චෙක් කරන්නේ යට කන්ඩිෂන් එක උඩ චෙක් කරොත් අපි දන්නවා මේ වයිල් ලූප් එකක් කියලා. හරි. එතකොට ඔන්න yes no හරි. yes නම් මොකද කරන්නේ? ඉත stop කරනවා. හරි. yes නම් ඉවර stop. මෙතන stop එක මේ යටින් දාගත්තොත් හරි හොඳයි. මම ඉත නෑ එක. මෙන් yes දාලා stop එක පල්ලෙන් දාගන්න. stop.
ඔන්න flow chart එක මෙන්න pseudo code එක Pascal code එක ඔන්න Pascal code එක ඔන්න ඔය තුන එක පෙරට ලියා ගන්න මෙන්න මේ තුන ඔය ගොල්ලෝ එක දිගට අර පොතේ යන ගන්න ඕන ඔන්න ඔය පොතේ ඔය වගේ තුනම එකට අපි ලියන්න පුළුවන් විදියට ඔළුව හදාගත්තාම තමයි මුළු පාඩමම එක තැනකට එන්නේ හරි ඔය වගේ එක ප්‍රශ්නයකට අපිට ඒකේ ෆ්ලෝ චාට් එකයි සූඩ කෝඩ් එකයි ඇස්කල් කෝඩ් එකයි තුනම එකපාර ලියන්න පුළුවන් කියන්නේ ඔයාලට ප්‍රති පාඩම හොඳටම පුළුවන් හරි එක තැනකට සමරයිස් කරලා දෙන්න ඕනේ අපි දැන් මේ ඔක්කොම ඉගෙන ගන්න එකේ කරුණ ඒකනේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් විසඳන්න යද්දී ෆ්ලෝ චාට් එකෙන්ද සූඩ කෝඩ් එකෙන්ද ඇස්කල් කෝඩ් එක ලියුවා හරි ඔන්න මම ගෲප් එකට දැම්මා ඒක ඕක පොතේ ලියා ගන්න ඕනේ එක පෙළට ඔය වගේ හරි මම ඕක දෙන්නම් මේ වයිල් ලූප් එකේ මම ඕක දෙන්න බැරි වුණා මම ඒක දෙන්න ඒක ඔයගොල්ලෝ පස්සේ ලියා ගන්න හරි ඔන්න බං ගෲප් එකේ යදී ඕක ඔව් දැන් ආව ගෲප් එකට හරි ඔක ලියා ගන්න දැන් ඔයගොල්ලෝ මේ පොතේ තියෙන ෆෝඩු එක try කරලා බලන්න ඕන. හොඳද? දැන් ඔයගොල්ලෝ මේ මේක බැලුවට පස්සේ පොතේ තියෙනනේ ෆෝඩු එක. ෆෝඩු එකේ කෝඩ් එක ලියලා බලන්න ඕන. ඒක example දෙක. මේ තේ ෆෝඩු කියන්නේ හරිම simple එකක්. හොඳද? මම next week එකට අග්ගාල කියලා දෙන්නම්. මේ මෙන්න මේ කෝඩ් එක. හොඳද? 30 පිටුවේ තියෙන. 29 මිනිත් 30 පිටුවේ. මෙන්න මේ කෝඩ් එක ලියලා බලන්න මේකයි මේකයි හරි 4 2 එකයි 4 down 2 එකයි හරි ඒ දෙකත් ලියලා බලන්නකෝ හරි එහෙනම් පුතේ මේ ඔතන හරි අපි එන පද පන්ති ඔතනේ නවත්තමු මම ගෲප් එකට දැම්ම මේ ෆොටෝ එක ग्रुप के बाला के लिया करने हरे प्रश्न अदर टम बहुत तीनों तो पति मनो हरे प्रश्न तीनों वाला घर ने अदर पति के मैं अनेका वाला बालन ने मैं पार्टन पुते वाला टा उधर पुलवांग उन्हा किया ने वाला मार कॉन्फिडेंस वेनो एकोला हवा सर मैं तिलबस से क्या ना මේ මේ ඒ කියන්නේ අමාරු එක හොඳටම කරන්න. ඒ හැටිය. හරි. අමාරු පාඩම් තියෙනවනේ. ඒව පුතේ හොඳටම ඔළුවට දාගන්න. හරි. දැන් මම මේ උගන්වන දෙයට අමතරව ඔයගොල්ලෝ තනියෙන් එක්ස්පෙරිමන්ට් කරන්න. මේක මෙහෙම මෙහෙම දැන් ඔයගොල්ලෝ අහන ප්‍රශ්න හොඳයි ඇත්තටම. හරි. ඒ වගේ අර විචාර බුද්ධිය ප්‍රශ්න අහන්න ඕන. හරි. එතකොට මේ මේ පාඩම් දෙක මේක ඔය නෙට්වර්ක් පාඩම, HTML පාඩම ඔය ටික හොඳට ඔළුවට දාගත්ත කියන්නේ ඔයගොල්ලෝ මාර කන්ෆිඩන්ට් වෙනවා එතකොට මේ සබ්ජෙක්ට් එක ගැන. ඊට පස්සේ තියෙන කටපාඩම් කරන පාඩම් ටිකක් තියෙනවා. මේ එතකොට එකක් මොනවද? නෙට්වර්ක් එකක් තෝරන. නෙට්වර්ක් කරන්න ඕන ඔයාලා මොකද? නෙට්වර්ක් මේ මේ කාම් කරේ නෑ අපි ඔයාලට. අර IP එකෙන් ප්‍රෝටෝකෝල් ටික නෙට්වර්ක් ඩොමේන් URL කියන්නේ මොනවද? IP ඒ යන නම්බරන් ඒ ටික කරන්න ඕන. හරි. මම STM විතරයි ඔයාලට කාම් කරලා දෙන්නේ. අපි ඉරි කරන්න ඕන. හරි. අපි HTML ඉවර කරානේ. HTML ඉවරයි පුතේ. මේ කියන්නේ කෝඩින් පැත්ත ඉවරයි. මේ ඔකේ concept එක තියෙනවා නම් තව පාඩම. ඉන්ටර්නෙට් එක කියන්නේ මොකද්ද? IP, URL අන්න ඒවා ටික. අර තව මොකද animation හදන කතාව ගොඩක් තියෙනවා. ඔව්. බැලුවද ඒවා ටික? Photoshop ඒවන ලේසි පුතේ හොනේ. ගේමර් නැහැ. ගහමාරු වෙන්නේ නැහැ වැඩි හම්. Photoshop තියෙනවා. ඒ කියන්නේ GIMP එක තියෙනවා තව animation කරන්න තියෙනවා audio පැත්ත පොඩ්ඩක් තියෙනවා ඒ ටික අග්ගා කර practical ටිකක් තියෙනවා උගන්නන්නේ Microsoft Office ටික නම් අහුනේම Office 10 වසර තියෙන ඕ ඒ ටික ඒ උන් ඒක තමයි ඒ ටික කරන්න මම දැන් extra දවසක් දාලා දැන් උඹලට කරන්න ඉන්නේ ඒක දැන් Tuesday fill වුණා මගේ ඇත්තෙන්
මේ කොහොම හරි මේ දැන් ඉස්සරහට බොහෝ විට මට සතියේ ඩේ ටයිම් එකේ ෆ්‍රී වේ බොහෝ විට අපි මේ කියන්නේ රෑ නැතුව දවල්ට හරි පැය දෙකක් වගේ දාගෙන මේ ඔයදි කොහොම හරි කරමු අනිවාර්යෙන් ගොඩ දානවා කට්ටියම ඔක්කොම ලේ දානවා නේද සෙට් එකම මේ පුළුවන් කරන්න බුදු ගේමක් නැහැ කරමු මොකද්ද මල් කියන්නේ සර් කවුන්ට් වෙනකොට x දැම්ම ඔකම නේ ගමන වේරියබල් එකක් නේ ඔකට කවුන්ට් නෙමෙයි x නෙමෙයි ඕන නමක් දාගන්න පුළුවන් කිසිම අවුලක් නැහැ වේරියබල් එකක් කැමති නමක් දාගන්න පුළුවන් හරි මම එන නවත්තන්න 12 මාරයි හරි අපි එන ලෙස් එකක් අරගෙන මම රෙකෝඩින් එකක් දාන්නම් එන සැපේ බයි බල්දි ඔකේනේ අරක ප්‍රශ්නේ නැන්නේ ආ